වෛරල් කන්ජන්ටිවයිස් රෝගය මේ දිනවල සුලභ ව්‍යාප්තියක් දක්නට ලැබෙන රෝගයක්. ඒ නිසා දැන්ටමත් කොළඹ ප්‍රදේශයේ පාසල් කීපයකම ප්‍රාථමික අංශ කීපයක් වසා දමලා තියෙනවා. මේ කුඩා දරුවන් අතර වගේම වැඩිහිටියන් අතරත් පැතිරෙනවා. ඒ නිසා මේ දිනවල දරුවන්ගේ ඇස් සම්බන්ධයෙන් වැඩි අවධානයක් දැක්වීම ඉතා වැදගත්. රෝගී මූලික අවස්ථා ලෙස ඇස් කැසීම, රතු වීම සහ කඳුළු ගැලීම සඳහන් කරන්න පුළුවන්. දින දෙකක් තුනක් යන විට රෝග ලක්ෂණ වැඩි වෙනවා. ඒ නිසාම දරුවන් යම් ආකාරයක ඇස් ආශ්‍රිත අපහසුකෙන් පසුවන්නේ නම් එවැනි විටකදී දරුවා දින 3ක් පමණ පාසල් නොයවා නිවසේ තබා ගැනීම වඩා සුදුසු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. ඇස රතුවීම මේ රෝග තත්ත්වයේ මූලික ලක්ෂණය. කඳුළු මගින් සහ අනිකුත් අක්ෂි ශ්‍රාවණයන් මගින් රෝගී බෝ වෙනවා. වෛරස්, බැක්ටීරියා හෝ ආසාත්මිකතාවයන් නිසා ආසාත්මික ඇස රතුවීමේ රෝග තත්ත්වයක් ඇති වෙනවා. මේ දිනවල පැතිර යන ඇස් රෝගය බොහෝ විට ඇඩිනෝ වෛරස් තත්ත්වයක් ලෙස හඳුන්වන්න පුළුවන්. මේ රෝග ලක්ෂණ බොහොමයක් ආසාදිත ඇසේ රුධිර වාහිනී ප්‍රසාරණය වීම නිසා ඇස් රතුවීම, ඇස්වල වේදනාව, වැලිමෙන් කෙවෙන ගතිය, ඇස් විවෘත කිරීමේ අපහසුතාවය, කඳුළු සහ කබ ගැලීම, ආලෝකයේ දෙස බැලීමේ අපහසුතාවය, හිසේ කැක්කුම සහ ඇසේ වියලි ගතිය ලෙස එන්නට පුළුවන්. මේ රෝග තත්ත්වයන්ට ප්‍රතිකාර ලබා ගැනීමේදී රෝග තත්ත්වයේ දින කීපයකින් සුවය ලැබෙනවා. දින 5කට වඩා රෝග තත්ත්වයේ පැතිර ගියොත් ප්‍රතිකාර වෙත යොමු වීම අත්‍යවශ්‍යයි. රෝගී දරුවන්ගේ කළු ඉංගිරියාව බලපෑවොත් ඇස් පෙනීම සම්බන්ධයෙන් වූ අක්ෂි ශ්‍රාවණයන්ට බලපාන නිසා දරුවා අක්ෂි ශල්‍ය වෛද්‍යවරයෙකුට යොමු කිරීම වැදගත් වෙනවා. වෛරල් කන්ජන්ටිවයිස් රෝගී ඉතා පහසුවෙන් බෝ වෙනවා. ඒ නිසා යම් යම් පෘෂ්ඨ ඇල්ලීමෙන් පසුව ඇස් ඇල්ලීමෙන් වළකින ලෙස උපදෙස් ලබා දෙනවා. ඇස් රෝග බෝ වීමෙන් ආරක්ෂා වන්නේ කොහොමද කියලා ඊළඟට බලමු. සමාජ දුරස්ත බව පවත්වා ගැනීම, පොදු ප්‍රවාහන භාවිතයේදී අත්වල පිරිසිදු බව ගැන සැලකිලිමත් වීම, තප්පර 20ක කාලයක් අත් සෝදා ගැනීම, ආසාදිත ඇස් ස්පර්ශ නොකිරීම, ශ්‍රවණ ආබාධ සහිතව ඇතිවන රෝග තත්ත්වය නිසා මුඛ ආවරණයක් පැළඳීම, පොට්ටවර තුවාය පෞද්ගලිකව භාවිතා කිරීම සහ පිරිසිදුව තබා ගැනීම, පිහිනුම් තටාක වෙන ස්ථානයන් පිහිටීම සහ ස්නානයේ මේ දිනවල සුදුසු නැහැ. දරුවන් නම් ආහාර පාන පොත්ව මාරු කර ගැනීම මේ දිනවල නොකළ යුතුයි. කණ්ණඩි පළඳින දරුවෙක් නම් කණ්ණඩිය ගලා යන පිරිසිදු ජලයෙන් අඩු ඝනත්වයක් ඇති සබන් හෝ ෂැම්පු තනුක කර සෝදන්න ඕනේ. සනීප ආරක්ෂක දියර භාවිතා කරන්න එපා. ඇස් රෝගයේ සමග ඇතිවන අතුරු සංකූලතාවයන් නම් මෙම ඇස් රෝගයේ ශ්වසන පද්ධතිය ආශ්‍රිතව ඇතිවන බලපෑමක් තිබෙන නිසා ඒ වගේම මේ රෝගියාට උණැවැනි රෝග ලක්ෂණ ඇති වෙනවා. උණ සමග ඇස් රතුවීමේ තත්ත්වයක් ඇති වූ විට ඒ ගැන නොසලකා සිටින්නට එපා. ඇස් රතුවීමේ රෝග තත්ත්වයන් වෙනත් රෝග සමග සම්බන්ධතාවයක් තියෙනවා. විශේෂයෙන් වැස්ස සමග පැතිරෙන ඩෙංගු රෝග තත්ත්වයේ වගේම මීයුණ රෝග තත්ත්වෙදිත් ඇස් රතුවීම සිදු වෙනවා. ඒ නිසා දරුවෙකුගේ ඇස් රතුවීම සහ උණ රෝග තත්ත්වයක් තිබෙනවා නම් එය මේ දිනවල පැතිරෙන ඇස් රෝගයේ තත්ත්වයේ සිතන්න එපා. ඒ නිසා ඇස් රතුවීම සහ උණ රෝග තත්ත්වයේ තිබෙනවා නම් වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමු වීම වැදගත්. බොහෝ මව්පියන් මේ සාමාන්‍ය උණ රෝගයක් යැයි නොසලකා හරිනවා. ඒ නිසාම ආසාදනයේ තවදුරටත් සිරුරේ වර්ධනය වෙනවා. සිරුරේ වේදනාව සහ උණ තත්ත්වයේ පාලනය සඳහා පැරසිටමෝල් වේදනානාශකය ලබා දීම වඩාත් සුදුසු වෙනවා. ඇස් ආශ්‍රිත ඇතිවන රෝග තත්ත්වයන්ට අක්ෂි වෛද්‍යවරයෙකු වෙතින් ප්‍රතිකාර ලබා ගැනීමට පුළුවන්. ඇසට ලබා දෙන දියර අයි ඩ්‍රොප් මගින් සහනයක් ලබා ගත හැකි. කබ පටලයකින් ඇස වැසියෙත් නම් පිරිසිදු ලේන්සුවක් උණු වතුරෙන් පොඟවා කබ පටලය සෝදන්න. ඒ ලේන්සුව තවත් අයකට ස්පර්ශ නොවනසේ වෙන් කර තබන්න. ඇස් ඇහි බැමි ඉදිමී තිබෙනවා නම් පිරිසිදු සිසිල් ජලයෙන් තවන්න.